ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදාහනේ පුවත් සිරස් තල වෙත ශ්‍රී ලංකා නීතිජ සංගමේ යෝජනාවට අනුව වගකීම් බහර ගන්න සජිබේ සූදානම් ජනපති සජිත්‍ර කළ යෝජනාව ගැනත් පැය 4ක සාකච්ඡාවක් සමගි ජනබලවේගයේ ඉදිරිපත් කළ විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය කැබිනට් රැස්වීමේදී ජනපති අගමැතිට යන්න කිව්වද අගමැති සඳුදා ඉල්ල අස්වේයිද හිටපු අගමැති රනිල්ටත් ගෙදර යන්න කියයි ජනතාව රනිල්ගේ නිවසත් වටලයි හදිසි නීතිය වහා ඉවත් කරගන්න ශ්‍රී ලංකා නීතිජ සංගමයේ ඉල්ලයි රජය පැන වූ හදිසි නීතියට රටවල් රැසක අප්‍රසාදය සහ අවධානය ඊයේ රෑත් පොල් දුවට කඳුළු ගෑස් උද්ඝෝෂකින්ටත් දරුණු ප්‍රහාරයක් දාලුමෝදුර අරගලයට අදට දින 29යි ඩීල් සහ ටෙලිවැකිය ජන සටනේ සතුරෙක් වෙන්න මම කැමති නැහැ නියෝජ්‍ය කතානායක ධුරෙන් දෙවන වරටත් ඉවත් වූ සියමලා පිටිය කියයි මේක විහිළුවක්ද කරුණාකර පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉල්ලා අස්වැලා ගෙදරට වෙලා ඉන්න හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගෙන් දේශපාලනඥයින්ට බරපතල චෝදනාවක් ගාලු මොදුර විරෝධතාවයට අදට දින 29යි මේ අතර අරලියගහ මන්දිරයේ ඉදිරිපිට අදත් සුදු කොටි දමා තිබුණු දක්නට ලැබුණා හර්තල් ව්‍යාපාරය නිසා එන හිට තිබුණු මගී ප්‍රවාහන කටයුතුද අද සිට යලි සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබෙනවා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ගාල්ු මෝදුර ආරම්භ කළ විරෝධතාවයට අදට දින 29යි. ඊයේ රාත්‍රියේ දිවයිනේ නන්දසින් පැමිණි ජනතාව ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය මෙලෙස පළ කර සිටියා. ගාල්ු මෝදුර අරගල භූමියට අද රූපවාහිනී සහ ගුවන් විදුලි හඬ සවියද එක් වුණා. රටකන උන් පන්නන්නට ඩබින් අරන් අරකලයට යන මෑයින් ඔවුන් මෙම විරෝධතාවය පළ කරමින් ගෝටාගෝ ගමට එක් වුණා. අරගල භූමියට අපිව ගෙන්න ගන්න නැති වෙන්න නම් එක දෙයයි කරන්න ඕනේ. ඕගොල්ලෝ යන්න ඕනේ මේක දාලා වහාම යන්න ඕනේ. නැත්තම් මේ මිනිස්සු බස් ගාතු වියදම් කරන් පොඩි ළමයි වඩාගෙන මේ පුදුම දුකක්නේ විඳින්නේ. ඕගොල්ලෝ කාමර අතර වෙලා ගුහාගත වෙලා හැංගිලා ඉන්නවා. අනේ දෙයියනේ කරුණා කරලා කියන්නේ යන්න. අදටත් මේ හොර නඩය ගැන ಗುಣ වර්ණනා කරන අය ඉන්නවා. අපිව මෙච්චර පීඩනයකට පත් වෙලා ඉන්නකොටත් ඔවුන්ගේ ಗುಣ වර්ණනා කරනවා කියන්නේ ඒකට වහල්කම කියලා කියනවා ඇරෙන්න වෙන කියන දෙයක් නෑ. ඒ හින්දා මං කියන්නේ අපේ රසික රසිකාවියන්ට දැන්වත් අවදි වෙන්න. අද අරගල භූමියට ඇවිල්ලා අපේ කාර්යය කළා. මෙතනින් නවතින්නේ නෑ. කවදා හරි මේ රාජපක්ෂලයි මේ හොරු 225ම පළයල්ලා අපේ කටහඬටත් මු බදු ගහනවා අපට ජීවත් වෙන්න දීලා මේ රටේ සල්ලි ආපහු දීලා තොපි පළයව් අපායට කියලා තමයි කියන්න තියෙන්නේ 74 වසරක සාපේ නිමා කරමු ජනතාවාදී පාලනයක් ගොඩනගමු යන තේමාව යටතේ ජාතික භික්ෂු පෙරමුණ අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා ජාතික භික්ෂු පෙරමුණේ ස්වාමින් වහන්සේලා විරෝධතා පාගමනින් ගාලු බෝදුර අරගලයට සහය දැක්වීමට පැමිණියා ජනතා විරෝධය දැන් එන්න එන්නම සීලු දේශපාලඥින් වෙත එල්ලවෙමින් පවතිනවා. ගෙදර යන හදන ආණ්ඩුව රකින්න බවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරමින් අද ජනතාව ඔහුගේ නිවස වටකළා. කොළඹ කොල්ලුපිටිය මල්පාරේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටයි මෙම ජනතා විරෝධතාවය පැවැත්ුණේ. රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් අද කොළඹ කොල්ලුපිටිය මල්පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්ුණා. නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලා පිටිය මහතාට පත්වීම සඳහා ඡන්දය ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සහ රජයට ඔහු උදව් කරන බවට ප්‍රකාශ කරමින් මෙලෙස ඔවුන් විරෝධතාවයේ නිරත වුණා. Bye.
මෙතර රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගයේ පළ කිරීමේ තවත් උද්ඝෝෂණයක් ඊට ආසන්නයේම සංවිධානය කර තිබුණා. පසුව මෙම දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. කෙසේ වෙතත් පොලිසිය මැදිහත්ව තත්ත්වය සමතේකට පත් කිරීමට සමත් වුණා. මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි නීති තත්ත්වය යළිත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් රටවල් රසක් මේ වන විටත් සිය අප්‍රසාදය පළ කර අවසන්. මේ අතර හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා. අපේ රට මේ මොහොතේ පවතින්නේ දැඩි ව්‍යාකූල තැනකයි. වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව රටපුරා ජනතාව වීදිබැස සිය විරෝධය පළ කරමින් සිටිනවා. එවන් පසුබිමක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට තුළ හදිසි නීතිය බලාත්මක කිරීමට පියවර ගත්තා. ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මෙම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත සේවා පවත්වාගෙන යාම සඳහා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් මෙන්ම සේවා පවත්වාගෙන යාම අවස්ථානුකූලයයි හැඟෙන බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මහජන ආරක්ෂාව සහ ජන ජීවිතය සුරක්ෂිත කිරීම, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම, පොදු ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම සහතික කිරීම යන අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවූ බවයි. එමෙන්ම හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටි කාලීන පියවරක් වශයෙන් පමණක් වන අතර යථා තත්ත්වය උදා වූ වහම එය ඉවත් කරගන්නා බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ හදිසි නීතිය පැනවූ වහම එය පැනවූ දින සිට දින 10ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත හොත් පමණයි එය මසක කාලයක් බලපැවැත්වෙන්නේ. නැතිනම් පැනවූ දින සිට දින 14කින් එය අහෝසි වනවා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රටේ පවතින වත්මන් තත්ත්වයට හදිසි නීතිය පිළිතුරක් නොවන බවයි. එමෙන්ම හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙරට දේශපාලන ස්ථාවරත්වයේ යථා තත්ත්වයට පත් කිරීමට පහසුවක් වන්නේ නැති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන අතර අත්ඔනුමැතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බවයි නීතිඥ සංගමයේ අදහස. ඒ හේතුවෙන් හදිසි නීතිය වහා ඉවත් කරගන්නා ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ. මෙලෙස හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ පොලිස්පති සීඩී වික්‍රමරත්න යන මහත්වරුන් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ලබන සඳුදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට ධූරයෙන් ඉවත් වන ලෙසට දැනුම් දීමක් සිදු කර ඇති බවද වාර්තා වනවා. රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් අමාත්‍යවරුන් මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටියා. අභ්‍යන්තර ආරංචි මාර්ග තුළින් වාර්තා වුණේ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් කර ඇති බවයි.
එමෙන්ම කැබිනට් රැස්වීමට සහභාගී වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එම ඉල්ලීමට සහයෝගය පළ කර ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර එළඹෙන සඳුදා දින අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ධූරින් ඉවත් වීමට සූදානම් වන බවටද තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව අප අග්‍රාමාත්‍ය මාධ්‍යංශයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ එම පුවත අසත්‍ය එකක් බවයි. ජනාධිපතිවරයා ඊයේ සිදු කළ බව කියන ප්‍රකාශය පිළිබඳව අප ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගෙන්ද විමසීමක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ එවැනි සාකච්ඡාවක් සිදු නොවූ බවයි. මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයද නිල වශයෙන් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැති බවයි. කිසිවෙකුට බයේ තමන් ඉවත් නොවන බවත් ඕනනම් තමන්ව ඉවත් කිරීමේ හැකියාවක් ඇති බවයි පසුගිය 27 වනදා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. උල්මන් වලට බය නම් අර සෝනි ගෙවල් හදන්නේ නැහැ කියනෝනේ. ඔය වගේ අය දැකලා තියෙනවා. අපි ඒ අයට ඕන විදිහට රට හදන්නවත් රට ගෙනියන්නවත් අපි නටවන්නවත් අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මම තමන් වහන්සේලාට මේකයි මතක් කර දෙන්නේ. ජනාධිපතිවරයා කිසි විටක මට ඉල්ලාස් වෙන්න කියලා කියන්නෙත් නැහැ, කිව්වෙත් නැහැ කියලා, කිව්වෙත් නැහැ කියන්නෙත් නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා කියන එකත් මතක් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය ධුරය බාර ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර ඇති බවට වාර්තා වනවා. මේ පිළිබඳව ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගී ජනබලවේග පාර්ලිමේන්තු කණ්ඩායම අද පෙරවරුවේ රැස්ුණා. මෙම සාකච්ඡාව පැය 4කට අධික කාලයක් පැවැත්ුණා. එහිදී තීරණ කිහිපයක් ගෙන ඇති අතර ඉන් මූලික වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ යෝජනාවලියට අනුව වගකීම් බාරගෙන රට ඉදිරියට රැගෙන යාමටයි. දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිජ සංගමය විසින් යෝජනා 13ක් ඉදිරිපත් කර තිබුණා. මේ අතර සමග ජනබලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා නීතිජ සංගමය විසින් දැනට රට තුල පවතින බැරරුම් ජාතික අර්බුදයේ විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳව සමග ජනබලවේගයේ ප්‍රමුඛ සමග ජනසන්ධානයේ අවධානය යොමු කරන ලද බවයි. එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම සඳහා ශ්‍රී ලංකා නීතිජ සංගමය විසින් යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙල පවතින ජාතික අර්බුදයේ විසඳීම සඳහා වන මූලික අවශ්‍යතාවයක් ලෙස සලකන බව ප්‍රකාශ කරන බවයි සමග ජනබලවේගයේ පවසන්නේ. ඒ අනුව ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබා දී ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ශ්‍රී ලංකා නීතිජ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව මෙම අර්බුදයේ විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමග ජනබලවේගයේ ප්‍රමුඛ සමග ජනසන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බවයි සමග ජනබලවේගයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අද පැවති සමග ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සහ එහිදී ගොන් ලැබූ තීරණ පිළිබඳව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. සමික ජනබල වේගයේ සහ සමික ජනබල සංධානයේ විශේෂ සාකච්ඡාවක් පවතින රටේ අර්බුදය පිළිබඳව සාකච්ඡා වුණා. දීර්ඝ සාකච්ඡාවට පසු අපි අද මාධ්‍යයට නිකුත් කරන මාධ්‍ය නිවේදනය මම මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන්නට කැමැති. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දැනට රට තුළ පවතින බැරෑරුම් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳ සමික ජන බල වේගය ප්‍රමුඛ සමික ජන සන්ධානයේ සිය අවධානය යොමු කරන ලදී. එමෙන්ම වර්තමානයේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැඩපිළිවෙල සහ පවතින අර්බුදයේ විසඳීම සඳහා වන මූලික අවස්ථාවක් ලෙස සලකන බව ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දී ආර්ථික සාවර කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගම විසින් ඉදිරිපත් කළ ලද යෝජනා මාලාව මත පදනම්ව මෙම අර්බුදය විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගයේ ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ සිය සහයෝගය දීමට තීරණය කරන ලදී. අපි පක්ෂයක් හැටියට මේ රටේ ඇති වෙලා තියෙන අර්බුදයට හේතු වුණු වර්තමානයේ පවතින බලකේන්ද්‍ර දෙකකින් යුතු, කියන්නේ විධායක ජනාධිපති සහ පාර්ලිමේන්තුව කියන බලකේන්ද්ර දෙකකින් යුතු අසාර්ථක වී ඇති පාලන මොඩලය ඉවත් කරලා ඒ සඳහා නීතිමය ප්‍රසංස්කරණ අරන් එන්නත් මෙවැනි අර්බුද නැවත මතු නොවෙන්නත් තියෙන අර්බුදය විසඳ ගන්නත් ඉවහල් වන පරිදි 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 19 වන සංශෝධනය නැවත ගෙනීම ඇතුළත් දැන් එය ගැසට් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදීම පාර්ලිමේන්තුවේදී එය විවාදයට ගැනීමට හැකියාව ලැබෙනවා. ව්‍යවස්ථා සංශෝධනත් ආර්ථික ප්‍රසංස්කරණත් දෙක එකට යන ජාතික වැඩපිළිවෙලකට අපි සහයෝගය දෙන්නේ. ඒ නිසා මෙහිදී අපිට අවශ්‍යයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මේ ක්‍රියාදාමයට එකතු වෙන්න. අවංකව හදවතින් මේ රට මුහුණ දීලා තියෙන අපේ රටේ පුරවැසියෝ අද මුහුණ දීලා තියෙන තාම බරපතල දුක්ඛිත තත්ත්වය, රටක් වශයෙන් අපි මුහුණ දීලා තියෙන තාම අසරණ තත්ත්වය, මේ තත්ත්වෙන් ගොඩ එීම සඳහා
අපේ පක්ෂයේ ගරුනායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම අපේ සම්පූර්ණ මන්ත්‍රී කණ්ඩායමත් අද එකඟතාවයකට පැමිණලා තිබෙනවා මේ ක්‍රියාවලියට ඇතුල් වෙන්න. ඉතින් අපි දැන් රටට කියන්න කැමති අපි ලෑස්තිව වගකීම් බාරගන්න. හැබැයි යම් නිශ්චිත වැඩපිළිවෙලක් එක් මේ අර්බුදකාරී අවස්ථාවේ මෙතනින් ගොඩ එන්න අවශ්‍ය දායකත්වය දෙන්න රටේ ප්‍රධාන විපක්ෂය හැටියට අපි සූදානම්. මේ අතර සමගි ජනබලවේගයේ විසින් රාජ්‍යයට එරෙහිව පසුගියදා ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවට සිය සහය පළ කිරීමට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීමටයි මේ වන විට තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ස්වාධීන වූ සෙසු පක්ෂ 10 විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිතා කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පමණයි. අද පළමු වතාවට ටෙලිවැකිය ගැනම ලියලයි ආරම්භ කරන්න වෙන්නේ. ටෙලිවැකිය ආරම්භ කරලා තාම මාසයක් පමණයි ගෙවුනේ. හුදු ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබට ගොස් අපේ රටේ ජනතාව සමග දේශපාලන සාක්ෂරතාව කතා කිරීම අපේ අරමුණයි. සමහර ටෙලිවැකි දිනක් දෙකක් ඇතුළත ලක්ෂ 30-40 බලන තැනට ඇවිත් 99%ක්ම අප වෙත ලැබෙනුවේ ජනතා ප්‍රශංසාවයි. ඒ අතර මහා සංඝරත්නයේ සේම ආගමික පූජ්‍ය පක්ෂයේද විවිධ බුද්ධිමතුන්ද සිටිනවා. විශේෂයෙන් අප මෙම ටෙලිවැකිය මුලින්ම නම් කර තිබුණේ ටෙලිවිෂන් කතුවැකිය ලෙසයි. එම නම පවා අප සංශෝධනය කළේ ටෙලිවිෂන් කතුවැකිය නැරඹූ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව ටෙලිවිෂන් කතුවැකිය ටෙලිවැකිය බවට අප පත් කළා. මේ වන විට විවිධ දේශපාලන පක්ෂවලින් අපේ සමහර හිතවතුන්ගෙන් අහන්න ලැබෙන ප්‍රකාශ කීපයක් පදනම් කරගෙනයි මේ අරමුණ තවදුරටත් පහදා දිය යුත්තේ. ඔයාලා සජිත්ට ගහනවා නේද? මේ එක චෝදනාවක්. ඔයාලා රනිල්ට ගහනවා නේද? මේ රනිල් හිතවාදී අතලොස්සෙන් නැගෙන තවත් චෝදනාවක්. ඔයාලා අනුරලටත් ගහනවා නේද? ඒ තවත් පාර්ශවයක්. ඔයාලා මෛත්‍රීලට පන්න ගහනවානේ. මොකද ඔය තරහ? ඔයාලා ගෝඨාභයටයි මහින්දටයි එලෝ එලෝ ගහනවා. මතක තියාගන්නකෝ, ඒ දෙන්න නිසා තමයි මේ කෑ ගහන්නවත් රටක් තියෙන්නේ. මේ තව කණ්ඩායමක්. ඇත්තටම මේ එතනින් අපේ උත්තරය ආරම්භ කරමු. ඔය ඒ පක්ෂවලට ආදරේ, ඒ පක්ෂවලින් යැපෙන ජීවත් වෙන අයට මුලින්ම කියන්න මෙන්න මේ කාරණාව ඉතාම අවශ්‍යයි. ඔය ගහනවා කියන වචනේ වැරදි. අපි කාටවත් ගහන්නේ නැහැ. ගහනවා නම් අප සජිත්ගේ, අනුරගේ, මෛත්‍රීලාගේ, රනිල්ලාගේ, ගෝඨාභයලාගේ, මහින්දලාගේ, විමල්ලාගේ, ගම්මන්පිල්ලලාගේ පෞද්ගලික ජීවිත කතයි කතා කළ යුත්තේ. ගහන්නේ එහෙමයි. එහෙම ගහපු ජඩමාධ්‍ය කලාවකුත් තිබුණා. එක කාලෙක සමහරු ලිව්වා ළමයෙකු හදාගන්න බැරි දේශපාලනඥයින් ගැන මොන කතාවද කියලා. ඒක අතිශය පෞද්ගලික කාරණාවක් කියලා තේරුම් ගන්න බැරි වුණු රටක්. දැන් මේ මොහොතේ සමහරු කාන්තා යට ඇඳුම් භාවිත කරනවා මේ විරෝධතාවයට. එයද තරයේ ප්‍රතික්ෂේප කළ හුදෙක් කාන්තා යට ඇඳුමක් ගර්හිත අවමානයට ලක් යුතු කාරණාවක් නෙමේ. අප එසේයි කටයුතු කරමින් ඉන්නේ. අප කිසිසේත්ම එවන් පහත් තැනකට වැටෙන්න සූදානම් නැහැ. අපට ඇත්තේ ප්‍රතිපත්ති ගැටුමක්. අපට ඇත්තේ ප්‍රතිපත්ති නැති දේශපාලනඥයින්ගේ පට්ටපල් බොරු එක් ඇති ගැටුමයි. අපට ඇත්තේ හොරා කාලා රටම බංකොලොත් කළ අපරාධකරුවන් පිළිබඳ ප්‍රශ්නයයි. අපට ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ සමග පෞද්ගලික ගැටුමක් නැහැ. යුද්ධයේ ජයග්‍රහණයේ නම්බුව සහ දියගිලි බේරාගත් තරුණියව ගොඩට අරගෙන දූෂණය කිරීමට අයිතියක් තිබෙනවද කියන කාරණාව අප මීට පෙර ප්‍රශ්න කළා ඔබට මතක ඇති. එනිසා ඉන් එහාට තවදුරටත් ඊට උත්තර දෙන්නට අප සූදානම් නැහැ. අද ඇති බංකොලොත් රටට සියලු දේශපාලන පක්ෂ අඩුවැඩි වශයෙන් වගකිව යුතුයි. අප පුන පුනා කියනවා සියලු පක්ෂ, මේ කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ගත්ත සමහර ණය ඇත්තටම ආයෝජනය කළේ නැති බව ඉතාම පැහැදිලි. මහින්ද රාජපක්ෂ මහත්මයා හයිවේ හදපු එක හරි. අද ඒ හයිවේ ඔස්සේ කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඒක රටේ ජනතාවට ප්‍රයෝජනවත්, වැදගත්. ඒ මුදල් ආයෝජනය කිරීමෙන් යම් ප්‍රයෝජනයක් තිබෙනවා. නමුත් ඒ මුදල් ඇතුළෙත් අනන්ත අප්‍රමාණ දූෂණ කතා තිබෙනවා. නමුත් යොදවපු ණය
එයින් යම් ප්‍රයෝජනයක් තියෙනවා ඒක අපි පිළිගන්නවා. නමුත් නෙළුම් කුළුණ මොකටද? රෑට ලයිට් බල්බ් බලන්නද? මහා නාය කන්දක් නිකන් පොලි ගෙවනවා. නෙළුම් පොකුණ අපේ රටේ ඇත්තටම ආයෝජනයක් නෙමෙයි මේක. නාට්‍යයක් දෙකක් පෙන්නලා ওই නාය කන්ද ගෙවල ඉවර කරන්නේ කවදද? හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. ඒ ගත්ත ණයවලට ප්‍රතිලාභයක් ලැබෙමින් තිබෙනවද? නෑ. ඒවා ණයයි පොලි මහ බරක් රටට. ඒවා නියම ණය ආයෝජන නෙමෙයි. මේක තමයි ඇත්ත. සමහර ආණ්ඩු ගත්ත ණය ඇත්තටම හුදෙක්ම නැවත ප්‍රතිලාභ පේනතෙක් මානෙකවත් නැති ව්‍යාපෘති. මෙහිලා අපට කවුරුත් එකයි. මේ රනිල්ගේද මෛත්‍රීගේ ආණ්ඩුද සජිත්ගේ ආණ්ඩුද ප්‍රශ්නයක් නෑ. වැරදි නම් වැරදි. අනුරලගේ විප්ලවයේ ඇතුලේ බස් ගිනි තිබ්බනම් පොදු දේපළ ගිනි තිබ්බනම් 71-89 වැරදි. ආයේ කතා දෙකක් නෑ. රනිල් වික්‍රමසිංහගේ ක්ලීන් සූට් එක ගැලුණා කියලා අපි දන්නවා. හැබැයි එදා 71-89 අරගලයේ පදනම් කරගෙන අනුරලගේ නව දේශපාලනයේ දිගින් දිගටම විවේචනය කර කර ඉන්නත් අප සූදානම් නෑ. කවුරු කොහොම කිව්වත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ වැඩිම දූෂණ වංචා හෙළිදරව් කළේ අනුරගේ පක්ෂය. මහරෑ ගහපු බැසිල් රාජපක්ෂගේ යුගදනවි ගිවිසුම හෙළි කළේ අනුරලා. එතනදී අප ඔවුන් සමග හිටගන්නවා. හැබැයි මේ රට ඉදිරියට ගෙනියන්න හුදු විවේචනෙන් ඔබ්බට කියේ වැඩසටහනක් මේ කවුරුත් රටට පැහැදිලිව කියන්න ඕනේ. එතනදී අනුරලගේ පක්ෂයටත් අපට කියන්න තියෙන්නේ එච්චරම තමයි. සජිත් එක්ක අපට මොකක්ද තියෙන පෞද්ගලික ගැටුම? මුකුත් නෑ. එයාගේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්නද? එයාගේ මාධ්‍ය තන්තුරු ගන්නද? එහෙම පැතුම් අපට නැහැ. හොඳේ මේක රටට අලුත් දැක්මක් අවශ්‍ය වෙලාවක්. මේ දැක්ම නැත්නම් අපට සජිත් විපක්ෂ නායක වුණා කියලා ඒක රකින්න ඕන කමක් නෑ. එහෙම ගිවිසුම් නෑ අපිට. අපේ අවසන් ගිවිසුම ජනතාව සමගයි. ගෝඨාභයට බය නැතුව ඔයයි අයයි ෆේල් මේ රටේ ඉතිරි ටිකත් ෆේල් කරන්නේ නැතුව යන්න කියන්න අපි බය වුණෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. මාධ්‍යවේදියා උපදින්නෙම එක් අතක මරණය සහ අනිත් අතේ පෑන අරන්. ඇත්තටම දැන් රට ලේවිලක් කරන්නේ නැතුව ඔය දෙන්න යන්න. දැන් ප්‍රශ්නය ඔය දෙන්න යන්නේ නැති එක. ඔයාලා ගිහම රට අරාජික වෙනවා කියලා ඔයාලත් එක්ක ඉන්න කණ්ඩායමක් නිතරම කියනවනේ. අපට කියන්න තියෙන්නේ මෙච්චරයි. මීට වඩා නම් ආයේ අරාජික වෙන්න තැනක් නැහැ. කොහේ අරාජික වෙන්නද? මේ ඩොලර් මිලියන 50ක් තියාගෙන තවත් මොන අරාජිකකම්ද? මේ රට බාරගන්න අලුත් බුද්ධි මණ්ඩලයක් හදාගන්න පුළුවන් වේවි. ඔය දෙන්න ඉන්නකන් චීනයයි ඉන්දියාවයි හැරෙන්න වෙන කවුරුත් අපට මේ යන විදිහට නම් උදව් කරන එකක් නැහැ. වෙන රටවල් අපට 7-5ක්වත් දෙන්නේ හෙකුත් නැහැ. ඒ තරමටම ඔය දෙන්නව ජාත්‍යන්තරේ නෝට් වෙලා ඉවරයි. මෛත්‍රීපාලලා, දායසිරලා, විමල්ලා, ගම්මන්පිල්ලට අපට කියන්න තියෙන්නේත් මෙච්චරයි. ජාතිය, ආගම, දේශානුරාගේ දැන් විකුණන්න බෑ. ජාතිවාදයේ දැන් විකුණන්න බෑ. ඒවා ඔබ සියලු දෙනාගේ මජර දේශපාලන කතා කියලා අලුත් පරපුර දන්නවා. වඳකොත්තුවක් අරන් එළියට આવොත් කොත්තුවේ තරම දැන් බලා ගන්න පුළුවන්. තව එකක් මතක තියාගන්න. මේ නාලිකා දුහන්නේ වෙළඳ දැන්වීම් වලින්. වැඩ කරන අයට පඩි ගෙවන්නේ වෙළඳ දැන්වීම් වලින්. එහෙම නැති නාලිකක් තියෙන්න පුළුවන්. ඒක අපට අදාළ නැහැ. කවුරු හරි අපිව බය කරන්න හදනවා නම් දැන්වීම් කපනවා අපට ගැහුවොත්. එහෙම නැත්නම් අපි ආවම දැන්වීම් දෙන්නේ නැහැ කියලා එකක් කියන්නම්. අප කාටවත් ගහන්නේ නම් නැහැ. පාර කියනවා විතරයි. මතක තියාගන්න. ජනතාව සමග හිටගන්න අපිත් එක්ක ජනතාව ඉන්නවා. කවුරු හරි අපට දැන්වීම් කපා හැරියොත් අනාගතේ ආණ්ඩු ආවම දැන්වීම් දෙන්නේ නැහැ කිව්වොත් අපි සූදානම් ඒ කියන අයත් එක්ක හැප්පිලා බලන්න. මතක තියාගන්න. එහෙම වුණොත් රුපියලෙන් නම් වැඩක් නැහැ. මොකද ඒක හොඳටම බාල්දු කරලානේ. නමුත් රුපියල් 5 10 15 හරි ජනතාව අපිත් එක්ක දීලා අපිත් එක්ක හිටගනේවි. අප නිරන්තරයෙන්ම ජනතාව එක්ක ඉන්න බව විතරක් නැවත වතාවක් මතක් කරනවා. ඒ වගේමයි මතක තියාගන්න කවුරු බලයට ආවත් හොරකම් කරන්න හැදුවොත්, දූෂණය කරන්න හැදුවොත්, වංචාවට අත තියන්න හැදුවොත් අපි ලෑස්ති ජනතාව ඉදිරියේ හොරුන්ව නිර්වත් කරන්න. ඒකට බය නැහැ. මේ රටේ තරුණ කොල්ල කෙල්ලෝ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ප්ලේන්ටියයි වඩේ එකයි කාලා උපාධි පශ්චාත් උපාධි ගන්නකොට උන්ට යන්න රටක් නැහැ. උන්ට කරන්න රැකියාවක් නැහැ. උන් සටන් කරන්නේ සැබෑවටම රටට ඇති ආදරේට. කන්න නැති රටේ කඳුළු ගෑස් ගෙනල්ලා, උණ්ඩ ගෙනල්ලා, හදිස්සි නීති දාලා පාලනය කරන්න පුළුවන් නම් අප එකක් කියන්නම්. එහෙනම් තාම හිට්ලර් ජීවත් වෙනවා ජර්මනියේ. ඔව්, හිට්ලර්ට උන් හිටි තැන් අහිමි වුණා. හිට්ලර්ට මොකද වුණේ කියලා හිට්ලර්වත් දන්නේ නැහැ. ජර්මනියේ ජනතාව අදත් හිට්ලර්ගේ නම ඇහුනම නමට කෙල ගහනවා. මතක තියාගන්න. කර්මෙට මේ රටේ එක්කෙනෙක් දෙන්නෙක් සමහර ආගමික නායකයෝ හිට්ලර්ව ඉල්ලුවා. ඒ හිට්ලර්ව දැකලත් ඇති නිසා මතක තියාගන්න. හිට්ලර්ලට මේ තරුණ ජවයේ එක්ක හැප්පෙන්න බෑ කියලා.
ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල සංසරණය වූ ප්‍රචාර අසත්‍ය බවත් ඉන්ධන වල ප්‍රමිතිය පිළිබඳ කිසිදු ගැටලුවක් වාර්තා වී නැති බවත් කණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳව දැනුම් දීමට දුරකථන අංකයක්ද කණිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී තිබෙනවා. මේ අතර ගෑස් නැති නිසා බොහෝ ප්‍රදේශවල නුසන්සුන්කාරී තත්ත්වයන් ඇති වුණා. ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර බොහෝ පාරිභෝගිකයින් මේ සම්බන්ධයෙන් චෝදනා කළා. ප්‍රධාන තනිකරම වතුරයි මේ කලවන් ගිලා මේ රොඩුත් එක්ක. ඒකද මේක මේ පෙට්‍රෝලියම් එකෙන් ආව මේ බවුසර. නමුත් කණිජ තෙල් නීතිගත සංස්ථාව එම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටවලට අදාළ ප්‍රශ්නගත ඉන්ධන පිරවුම්හල් දෙකක තිබූ ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී එම ඉන්ධනවල ගැටලුකාරී තත්ත්වයක් වාර්තා වී නැති බවයි. එමෙන්ම පසුගිය පස්වනදා දිවයින පුරා බෙදා හැරුණු ඉන්ධන පිළිබඳවද මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අපි විශේෂයෙන්ම කියන්න ඕන ඉන්ධන මේ රටට ආනයනය කරන ඉන්ධන අදාළ වරායේදී නැවට පැටවන අවස්ථාවේ ඉඳලා ගොඩබාන අවස්ථාව දක්වත් ඒ ගොඩබාන අවස්ථාවෙන් පසු අපේ ප්‍රධාන ගබඩා පර්යන්තයන් සිට අපි මේවා නිකුත් කරන අවස්ථාව දක්වා අදාළ ප්‍රමිතිය පවත්වාගෙන යාමට ඉතා වගකීමෙන් කටයුතු කරනවා. කෙසේ වෙතත් පසුගිය දිනවල අපිට මේ දැක්ක දර්ශන අනුව පෙනී ගියේ ප්‍රධාන ගබඩාවේ ඉඳලා රැගෙන ගිය බෞසරය තුල යම් යම් ප්‍රශ්න ඇති වෙලා තිබුණා. ඒ වගේම මේ ඉන්ධන තොග අදාළ ඉන්ධන පෙරවුම්හල් වෙත දක්වා වගකීමෙන් ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන වගකීම පවතින්නේ ඉන්ධන බෞසරත හිමියාට. විශේෂයෙන් තමන්ගේ පෙරවුම්හල අදාළ ප්‍රමිතීන්ට අනුව නියමිත ආරක්ෂණ විදි අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වගකීම ඉන්ධන පෙරවුම්හල් හිමියාට තියෙනවා. සංස්ථාව විසින් නිකුත් කරපු පිරිවිතයන්ට අනුව පවත්වාගෙන යාමක් සිදු වුණේ නැත්තම් ඔවුන්ට විරුද්ධව අපි වහාම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඔවුන් වෙත නිකුත් කර ඇති ඉන්ධන බලපත්‍ර අපි අවෝති කිරීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ කියන්න ඕනේ. මේ අතර ගාල්ල ඉන්ධන පෙරවුම් හලක තිබූ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්‍රචාර අනුව ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක කරන බව සංස්ථාව පවසනවා. මේ අතර ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් හෝ සැකයක් ඇත්නම් 0.115234 හෝ 0.115455130 යන ක්ෂණික දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි කණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500 බැගින් දිනකට නිකුත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම එළඹෙන සඳුදා දින දැවිතෙල් මෙට්‍රික් ටොන් 40000ක් ගොඩබෑම සිදුවන බවයි අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක්ද පවතිනවා. අලුත්ගම ප්‍රදේශයේ දින ගණනාවකට පසු ඊයේ ගෑස් පැමිණ තිබුණා. නමුත් ඇතැමුන් කූට උපක්‍රම භාවිත කර පෝලිමට පුද්ගලයන් ඇතුළත් කර ගෑස් ටැංකි බොහෝ ප්‍රමාණයක් මිලදී ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එමෙන්ම කොළඹ අමරවේදිය ප්‍රදේශයේදීද ගෑස් සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතු වුණා. එහිදී ජනතාව උද්ඝෝෂණයේ නිරත වෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින් හේමාස් ආයතනය CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් හිවරට සියත අපිත් මාතය දායකත්වය ලබා දෙනවා. රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ඩයලොග් මනුදම් මෙහෙවර සහන වැඩසටහන මේ දිනවල දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩිංස් හේමාස් CBL සමූහය සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. මේ වගේ අමාරු කාලයකදී මේ අපි හැමෝටම මේ වගේ සත්කාරයක් කරන එක ලොප්පිනක්.
හැටියට මේ වකන ඩයලොග් ආයතනයේ තව තවත් ඉදිරියට මේ වගේ දේවල් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන එක ප්‍රාර්ථනා කරනවා. අපිට මේක ලොකු සතුටක් මේ දේවල් ලැබෙන එකට ඩයලොග් ආයතනයේ තව තවත් මේ වගේ දේවල් කරන්නට කියලා අපි ශක්තිය ධෛර්යය දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ කාලේ ආර්ථික තත්ත්වය හැටියට නැති බැරි කට්ටිය සෑහෙන්න ඉන්නවා. මේ දෙන සත්කාරයෙන් ගොඩාක් පින් සිද්ධ වෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.